විදුලි බල බලශක්තිය අමාත්‍ය කාංචන විජේසේකර මහත්මයා දීර්ඝ පැහැදිලි කිරීමක් කළා. එතුමාටවත් කැබිනට් මණ්ඩලයටවත් මෙතෙක් මහජන උපයෝගිතා කොමිසම මගින් ලිඛිතව කිසිදු එකඟතා පිළිබඳ දැනුම් දීමක් කරලා නැති බව. මීට පෙර පැවතුන කැබිනට් මණ්ඩලයේදී විදුලි ගාස්තු සංශෝධනය කරන්නටත් ජනවාරි පළවෙනිදා ඉඳලා ඒ අනුව ඒ සඳහා අවශ්‍ය අනුමැතිය මහජන උපයෝගිතා කොමිසම සමග සාකච්ඡා කරලා විදුලි බල මණ්ඩලයත් එක්ක දැනුම් දෙන්න කියලා කැබිනට් මණ්ඩලය නියම කළා. නමුත් ඒ දැනුම් දීමට මෙතෙක් ප්‍රතිචාර ලැබිලා නැහැ. මේ ජනතාවට විදුලිය ලබා දීම අත්‍යවශ්‍ය වෙන නිසා, විදුලි බල අර්බුදයේ තුල වෙන විකල්පයක් නැති නිසා පිරිවැය පිළිඹු වෙන ආකාරයේ මිල ප්‍රතිපත්තියක් මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න කියලා. විදුලි බල මණ්ඩලය විසින් මේ කණිත්තෙල් සංස්ථාවට ගෙවන්න තියෙන මුදල් ගෙව්වේ නැත්නම් තෙල් ලබා ගන්න බැරි විදුලිය නිෂ්පාදනය කරන්න. සූර්ය බල සැපයුම් කරුවන්ට ගෙව්වේ නැත්නම් ඒ අයට සූර්ය බලය මගින් විදුලිය දෙන එකත් කරන්න බැරි වෙනවනේ. විභාගයේ පැවැත්වෙන දිනවලට අපසු උසස් පෙළ දින 14කට අඛණ්ඩව විදුලිය සපයන්න කියලා තියෙනවා. එතුමා කෙසේ හෝ විභාගයේ පැවැත්වෙන දිනවල දරුවන්ට අඛණ්ඩව විදුලිය ලබා දෙන්න කටයුතු කරනවා කිව්වා. හැබැයි ඒ සඳහා සොයාගන්න අවශ්‍ය වෙනවා කිව්වා. දිනකට මිලියන 357 බැගින් බිලියන 5ක්, මේක තමයි විදුලියේ තියෙන අර්බුදය. දැන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරා ගිය සතියේ විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව. නමුත් ඔබතුමාලා සම්මත කරා. දැන් ජනක රත්නායක මහත්තයා දුරකථනය සම්බන්ධ වෙලා ඔහු කියනවා මේ මාසේ 13 වෙනිදා කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා සිටියලු මෙම යෝජනාව ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියලා. නමුත් ඔබතුමා අසා කාංචන ඇමැතිතුමා කියනවා එම යෝජනාව ඉදිරිපත් කරන්න මේ නොකරන ලෙස දන්වා සිටිය ලිපිය ලැබුණ නැහැ කියලා. හරි පරස්පරයි නැමැතුමයි මේක මෙහෙම වෙන්නේ. ඔව් ඉතින් ඒක ඉතින් එතුමගින්ම තමයි අහන්න ඕනේ අදාළ පාර්ශ්ව දෙකෙන්. කැබිනට් එකට දැනුම් දුන්නා නම් කැබිනට් පත්‍රිකාවක් තියෙන්න ඕනේ. නැත්නම් කැබිනට් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට කියන්න ඕනේ. එහෙම දෙයක් කැබිනට් මණ්ඩලයට කියලා නැත්නම් පත්‍රිකාවක් නැත්නම් මට දැනගන්න ක්‍රමයක් නැහැ. අනිත් එක එතුමා හරියම කියනවා නම් එතුමාගේ යුතුකමක් වගකීමක් තියෙනවා රටට මේ තියෙන ඉලක්කම් ඔක්කොම බොරු. මේක අනුව මෙහෙම කරන්න පුළුවන් කියලා ක්‍රමවේදයන් නිර්දේශ කරන්න. අපිට WhatsApp තාක්ෂණයේ ඔස්සේ එවලා තියෙනවා. මම හිතන්නේ එමත්තුමාට ලැබිලා නැතුව ඇති. ලැබෙන්න සලස්සන්නම් එම ලිපිය. නෑ මට ලැබෙන්න සලස්සන්න නෑ. මොකද මම ඇවිල්ලා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්. එතුමාට කැබිනට් තීරණය අනුව කැබිනට් මණ්ඩලයට දැනුම් දිය යුතු දේවල් කැබිනට් මණ්ඩලයට දැනුම් දෙන්න ඕනේ. මාධ්‍යයට දැනුම් දෙන්න හරියන්නේ නෑ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ News First YouTube channelය අදම subscribe කරන්න. News First ජනතාව සමග.